චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝමේ භික්කවේ අරිය වංසාගඤ්ඤා රත්තඤ්ඤා වංසඤ්ඤා පුරාණා අසංකින්නා සංකින්න පුබ්බාන සංකී අන්තින සංකී සම්ති සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුයිති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පූර්ණේ කරන ලද උතුම් ප්‍රතිපදාව පිළිබඳව සාකච්ඡා කරන්න පසේබුදු මහරහතන් පසේබුදු වරුන් වහන්සේලා මහරහත් උත්තමයාණන් වහන්සේලා කී වංශයට අයිති ප්‍රතිපදාව සාකච්ඡා කරන්න සූදානම් වෙන ඒ උතුම් අවස්ථාවකටයි අපි සූදානම් වෙලා ඉන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම තමන්ගේ වංශය තමන්ගේ ගමන ඒ සසර ජීවිතේ සංසාර ජීවිතේ ඉතාම උතුම් තත්ත්වයකට පත්වෙච්ච මහා උත්තමයාණන් වහන්සේලා ජීවත් වෙච්ච ඒ පිළිවෙත පුරපු ඒ උතුම් වංශය පිළිබඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරපු සූත්‍ර ධර්මයක් තමයි අරිය වංශ සූත්‍රය කියලා කියන්නේ. ඉතාම කෙටියෙන් මතක් කරනවා නම් මේ සූත්‍රය පිළිබඳව පින්වත්නි මුළු සූත්‍රය පුරාවට අපි විමසලා බලනකොට මේ සූත්‍රය පුරාවට තියෙන්නේ වචන දෙකයි. වචන දෙකක් මත රඳා පැවතිච්ච සූත්‍ර ධර්මයක් තමයි අරියවංශ සූත්‍ර ධර්මය කියලා කියන්නේ. ඒක ලේසි පාසු වචන දෙකක් එහෙම නෙවෙයි. ඒ වචන දෙකට අනුව අපේ ජීවිත සකස් කරගත්තොත් හැම නිමේෂයකම අන්තිමට නවතින්නේ ඒ වංශයට අයත් පුද්ගලයෙක් බවට පත් වෙලා. ලෝකේ අතීතයේ ඉඳලා පින්නත්නි නොයෙකුත් වංශවලට අයිති පුද්ගලයෝ මේ ලෝක සම්මතයේ එක එක වංශ හදාගෙන ඒ අනුව අපි රාජවංශේ අපි අහවල් බ්‍රාහ්මණ වංශේ අපි ස්ත්‍රිය වංශේ ඔය විදිහට එක එක ආකාරයේ වංශවලට අයිති වෙනවා උපතින්ම. ඒ හැම කෙනෙක්ම ඒ වංශයන් වලට අයිති උනේ සම්මත වශයෙන් ඒ උපතින්ම හෝ වෙනත් කාරණාවක් හින්දා. රජවරු ආදී කවුරුත් බොහොම කැමති එද රාජවංශයක උපදින්න තියෙනවා නම් බොහොම කැමති. නමුත් ප්‍රතිපත්තියක් හින්දා යම් වංශයක් සකස් වුණා නම් යහපත් ප්‍රතිපත්තියක් පුරණ නැත්තන්ගේ වංශයක් සකස් වුණා නම් ප්‍රතිපත්තිය පූර්ණේ වෙලා ප්‍රතිපත්තිය පුරන්නේ යමක් ලබා ගන්නද ආන්ගේ
යමක් ලබා ගන්න පුරණ ප්‍රතිපත්තියක් හින්දා යම් කිසි වංශයක් සකස් වුණා නම් පින්වත්නි ඒ අතීතයේ ඉඳලා සකස් වෙච්ච එහෙම වංශයක් වෙනත් කොහේවත් නැහැ. ආංගේ වංශයයි අරිය වංශය කියලා කියන්නේ ප්‍රතිපත්තියක් නිසාවෙන් සකස් වෙච්ච වංශය. ආංගේ වංශයට ඇතුල් වෙන්න ඒ වාංශිකේ බවට පත් වෙන්න වෙරදරන අපි එහි තියෙන උත්කෘෂ්ඨභාවය එහි තියෙන වටිනකම මොකක්ද කියලා හොඳින් හොයලා බලන්න ඕනේ. ඒ සඳහා තියෙන ප්‍රතිපදාවයි ආර්ය වංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. ලෝකේ හැම කෙනෙක්ම සන්තෝෂයෙන් ජීවත් වෙන්න මහා පුදුම උත්සාහයක් ගන්නවා. තමන්ගේ චිත්තසංතානය සන්තෝෂ කරගෙන ඉතාම සන්තෝෂයෙන් ජීවත් වීම හැම කෙනෙක්ගේම ඒකායන අරමුණ. නමුත් බූමරංගයක් වගේ තමන්ගේ පැත්තටම නැවත හැරිලා එන්නේම මහා දුක් ගොඩක්. අන්න ඒ මහා දුක් ගොඩක් එන්නේ සන්තෝෂය ඇති කරගන්න භාවිතා කරන ක්‍රමේ තියෙන වැරද්ද හින්දා. නමුත් පෘථග්ජන හිතට පින්වත්නි ස්ථීර සන්තෝෂයකින් ජීවත් වීම සඳහා පිළිවෙතට පිළිපන් ස්ථීර සතුටකින් හැම නිමේෂයකම ජීවත් වෙන ඒ උතුම් පිළිවෙතට පිළිපන් උත්තමයන් දිසාවට හිත යොමු කරනකොට පෘථග්ජන හිතට හිතෙන්නේ මහා දුකක් විඳිනවා කියලා. සමහර ඇත්තෝ යම් කෙනෙක් මේ උතුම් වංශයට ඇතුල් වෙන්නට ඒකන්තං පරිපුන්නං ඒකන්තං පාරිසුද්ධං සංකලිකිතං කියන ආකාරයට පරිපූර්ණවම පිරිසිදුවම මම මේ සාසනික බ්‍රහ්මචර්යාවෙහි යෙදෙනවා කියලා ප්‍රෞජ්ජා භූමියට පත් වෙලා ස්ථීරවම තමන්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත කෙරෙහි කැප කරනකොට වැඩි දිනෙක හිතනවා පින්වත්නි මෝඩකමක් නැත්තම් මොන හරි වැරදිලා නැත්තම් මේ ලෞකික ජීවිතේ සැප ලබන්න බැරි වෙලා ආන් ඒ වගේ හිතනවා. නමුත් හරියට හොයලා බලනකොට අතීතයේ පටන් පින්වත්නි මේ ආර්ය වංශ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ නිබඳව නිරතුරුව සෑම නිමේෂයකම මේ ආර්ය වංශ ප්‍රතිපදාවට පිළිපන් අය සන්තෝෂයෙන්ම ජීවත් වෙන විදිහ. ඉතාම සන්තෝෂයෙන්ම ජීවත් වෙන විදිහ. ඒකයි අතීතයේ ඉඳලා මේ සූත්‍ර දේශනාව නැවත 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 දේශනා කරන්න යෙදෙන්නේ. යම්කිසි වංශයක තියෙන වටිනාකම දැනෙනකොටයි කෙනෙකුට ඒ වංශයට ඇතුල් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ. මහා සංඝරත්නය මේ උතුම් වංශයට ඒ ඇතුල් වීම සඳහා වූ ප්‍රතිපත්තිය පුරණ අපූර්වත්වය මනාවට විදහාපාන උතුම් දේශනාවක් තමයි මේ ආර්ය වංශ දේශනාව කියලා කියන්නේ. මේ සඳහා අවතීර්ණ වෙන්න ප්‍රථමයෙන් පින්වත්නි මතක් කළ යුතුම කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි මේ අද දවසේ මේ සූත්‍ර දේශනාවට අනුව කෙරෙන ධර්ම දේශනාව දිගහැර ගන්න අපිට උදව් කරපු උදව් වෙච්ච ග්‍රන්ථ පිළිබඳව මේ අතංව දැනුවත් කිරීමෙන් ඒ ග්‍රන්ථ රචනා කළපු ස්වාමීන් වහන්සේලාට ගෞරවයක් වගේම මේ ඇත්තන්ටත් පසු කාලීනව පරිහරණයට ඒවා ඒ දැන ගැනීම හේතු වෙනවා. මුලින්ම මතක් කරන්න ඕනේ මම හිතන්නේ කලිනුත් මේ ඇත්තෝ අහන්න ඇති මනෝරත පූරණී අටුවා ග්‍රන්ථය. අටුවා ග්‍රන්ථයේහි සඳහන් වෙන මේ කාරණා විස්තරය සූත්‍ර පිටකයේ මේ සූත්‍රය සාරාංශ වශයෙන් මේ සූත්‍රය පිළිබඳ තියෙන්නේ පින්වත්නි පිටු දෙකක පමණ කොටසක්. නමුත් අටුවා ග්‍රන්ථය පරිහරණය කරලා බලනකොට තේරෙනවා මෙහි කොපමණ විස්තර ප්‍රමාණයක් තියෙනවද කියලා.
ඒ ග්‍රන්ථේ පරිහරණය කරනකොට තේරෙනවා අපේ තුලින් අත්දැක ගන්න පුළුවන් මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් මේ ප්‍රතිපදාව මේ අටුවා ග්‍රන්ථ තුලින් පැහැදිලි කරගන්න පුළුවන් බව. ඒකින් දා අපි අතීතයෙන් අපිට ලැබිලා තියෙන දේ අතීත ආචාර්ය උත්තමයාණන් වහන්සේලා මේ ධර්මය පිළිපැදලා අපේ යහපත සඳහා බුදුරජාණන් වහන්සේලාට පමණක් දෙවැනිව අපේ යහපත සඳහා කරුණාවෙන් සකස් කරලා තැම්පත් කරලා තියෙන අටුවා ආදී ග්‍රන්ථ පිළිබඳ පින්වත්නි අපි බොහෝම ගෞරවයක් උපදවා ගන්න ඕනේ. අන්න ඒ සඳහා අපිට පුළුවන් කියන වචනෙට විතරක් නෙවෙයි අද දවස පුරාවට දැන් අපි මේ ශ්‍රවණය කරන ධර්මය ඒ ධර්මය තුලින් මාව පෝෂණය කරන්න ලොකුම දායකත්වයක් ලබා දුන්නේ අන්න ඒ අටුවා ග්‍රන්ථ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ඔබ අප හැමදෙනාම දන්න මහා ස්වාමීන් වහන්සේ නමක්. අපි හැමදෙනාගේම චිත්තසංතාන සසල කරමින් මේ ඉතාම දින කීපයකට පෙර ආතුව අපි අතරින් වියෝ වුණා. ඇත්තම කියනවනම් මගේ ගුරු දෙවියන් වහන්සේ අත්තංගනි රතනපාල මහා ස්වාමින් වහන්සේ මගේ හිතේ තිබුණ මේ අදහස ඉක්මනින් එළිදක්වන්නට කියලා හැම පැත්තකින්ම අනුග්‍රහය දක්වන්න ලොකු හේතුවක් වුණා. ඉක්මන් කරන්න ලොකු හේතුවක් වුණා මේ ප්‍රතිපදාව පූර්ණව ආරක්ෂා කරපු මහා ස්වාමින් වහන්සේ නමක් අපිට අහිමි වීම නොසිතු වේලාවක. ඒ තමයි නායවනේ අරියදම්ම මහා ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ගැන මතක් කරන්න ඕනේ. උන්වහන්සේ රචනා කරන්න යෙදුන අරියවංශ ප්‍රතිපදාවෙහි චීවර සන්තෝෂය පිළිබඳ දේශනාවක් ඇසුරෙන් සකස් කරලා තියෙන ග්‍රන්ථය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා විතරක් නෙවෙයි පින්වත්නි උන්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේ ත්‍රිපිටකයට අටුවාවට පිටින් මම දන්න හැටියට එකදු වචනයක් භාවිතා කරලා නැහැ කියන එක ධර්මයට විනයට පැටහැනිව එකදු වචනයක් කෙනෙකුට උගන්වලා නැති බව අපිට බය නැතුව කියන්න පුළුවන්කම තියෙනවා. එවැනි උත්තමයන් වහන්සේ නමක් පිළිබඳව අපිට ආදාහන පූජා උත්සවයේදී දැනගන්න යෙදුනා මනුස්ස ජීවිතේ ලබාගත හැකි වෙනත් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ලබාගත හැකි මහා බෝධියක් පිළිබඳ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ලබාගත හැකි ඉහළම මානසික තත්ත්වයට පත් වෙන්නට උන්වහන්සේට හැකියාව ලැබිලා තිබ බව ඒනුත් අපිට බොහොම හොඳින් පැහැදිලි වෙන්නේ මේ දැනට භාවිතයේ තියෙනා වූ යම් සූත්‍රයක් යම් අටුවාවක් තියෙනවාද අපිට උරුම වෙලා තියෙන දෙයක් තියෙනවාද පින්වත්නි ආන්ගේ තුලින් අපිට අපේ ජීවිත පෝෂණය කරගන්න තියෙන ඉඩකඩ හොඳටම ප්‍රමාණවත් බවයි. ඒකින්ද අපි හැමෝම පුණ්‍ය අනුමෝදනා කරමු. උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච යම් බෝධියක් තියෙනවා නම් ඒ උතුම් බෝධියටම පත් වෙන්නට උන්වහන්සේ මේ ලක්දෙරණ කරා වූ මහා උතුම් මෙහෙය හේතු වේවා. අපිට පෙන්වපු මඟ තව තවත් ඉදිරියට අරන් යන්නට අපි හැම දිනාටම මේ ලැබිලා තියෙන යම් මානසික ස්වභාවයක් තියෙනවා නම් ඒ සියල්ලෙන් ජනිත වෙන සියලු පුණ්‍ය ශක්ති උන්වහන්සේට අනුමෝදන් වේවා. උතුම් අවබෝධයෙන් නිවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි පින්වත්නි කල්‍යාණ යෝගාස්ම සංස්ථාවට අනුබද්ධ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් රචනා කරන්න යෙදුන අපිට බොහෝම ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරන අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙන නාථගනේ අග්ගවංශ ස්වාමින් වහන්සේ රචනා කරපු ග්‍රන්ථයක් ඒ වගේම ලග්ගල කල්යාණ වංශ ස්වාමින් වහන්සේ රචනා කරපු ග්‍රන්ථයක් ඒ වගේම
කැලණියේ විපුල ඥාන ස්වාමීන් වහන්සේ රචනා කරපු ග්‍රන්ථයක් වගේම මට බොහෝම ප්‍රයෝජනවත් වුණා අපේ දිගන සුගත වංශ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන්න යෙදුන මහා අරිය වංශ දේශනාව කියන ග්‍රන්ථය. ඒ වගේම අපේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ නමක් වන අපේ මකුලෑවේ නායක ස්වාමින් වහන්සේ අපේ අධිකරණ නායක ස්වාමින් වහන්සේ මකුලෑවේ විමල මහා ස්වාමින් වහන්සේ විසින් රචනා කරන්න යෙදුන සප්ත විසුද්ධි නිර්දේශය කියන ග්‍රන්ථයත් විසුද්ධි මාර්ගයත් කියන පොත්පත් පින්වත්නි මේ ධර්ම කරුණු එකරාශි කරගන්න හේතු වුණා. කෙසේ නමුත් මං කලින් මතක් කරා වගේ මේ මුළු සූත්‍ර පිටකේ සූත්‍රයේ ධර්මය තුළම රැඳිලා තියෙන වචන දෙකකින් සිද්ධ වෙන ක්‍රියාවක් කියන බව මම මතක් කරා. ඒක අපි දැන් මේ ශ්‍රවණය කරන හැම නිමේෂයකම අපේ තුල රඳවා ගන්න ඕන දෙයක්. ශ්‍රවණය කරන වෙලාව විතරක් නෙවෙයි පින්වත්නි ජීවිතය ගත කරන හැම වෙලාවකම මෙන්න මේ වචන දෙක මතක තියාගන්න ඕනේ. මේ වචන දෙක මත මුළු අරිය වංශ ප්‍රතිපදාවම රඳා පැවතිලා. මොකක්ද මෙච්චර මේ වර්ණනා කරන වචන දෙක? අරතිය සහ රතිය කියන වචන දෙක. අරතිය සහ රතිය කියන වචන දෙක. කුමක්ද මේ රතිය? මේ පංචකාම සම්පත්තිය කෙරෙහි තියෙනා වූ දැඩි කැමැත්ත. ඒකට කියනවා රතිය කියලා. ආන් ඒ රතිය නැති කිරීමේ ප්‍රතිපදාව. පංචකාම සම්පත්තිය කෙරෙහි තියෙනා වූ මේ දැඩි ඇල්ම නැති කිරීමේ ප්‍රතිපදාව. කුමක්ද මේ අරතිය? අරතිය කියන්නේ නොඇල්මයි. අන්නේ වචන දෙකම ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් මේක. මොකක්ද? රතියත් ප්‍රහාණය කරනවා, අරතියත් ප්‍රහාණය කරනවා. වචන දෙකක් ප්‍රහාණය කරන ප්‍රතිපදාව අරිය වංශ ප්‍රතිපදාවයි. රතිය ප්‍රහාණය කරනවා කියන එක නම් හරි සාධාරණයි. ඒක වෙන්න ඕන දෙයක්. අරතියත් ප්‍රහාණය කරන්නට ඕනේ කියන කාරණාව කුමක්ද? ඒ තමයි අධිකුසලයන්හි තියෙන නොඇල්ම ප්‍රහාණය කරනවා කියන කාරණාව. අධිකුසලයන්හි තියෙන කුසලය වර්ධනය කිරීම සඳහා సంతානවල නැගෙන නොඇල්මක් තියෙනවා. ආන් එකට කියනවා අරතිය කියලා. එතකොට කුසලය අකුසල් දුරු කිරීම සඳහා නැත්නම් ඒ තියෙන නොඇල්ම අකුසල් දුරු කිරීම සඳහා තියෙන නොඇල්මක් තියෙනවා. අදි කුසලයන් වර්ධනය කර ගැනීම සඳහා තියෙන නොඇල්මට කියනවා අර්ථිය කියලා. එතකොට පංචකාම සම්පත්තියට තියෙන කැමැත්ත, ඒ පැත්තට අපේ චිත්තසංතානයෙන් නැගෙන වේගය, බලය, ඒකට කියනවා අර්ථිය කියලා. මෙන්න මේ අරති රති සහෝහි කියලා සඳහන් කරා. මේ අරති රති දෙක නැති කිරීමයි අරිය වංශ ප්‍රතිපදාව. මේ දේශනාව අවසානයේ හරිම අපූර්වට මේ කාරණාව සඳහන් කරලා තියෙනවා පින්වත්නි. ඉමේහි කෝපන භික්කවේ චතුහි අරිය වංශේහි සමන්නාගතෝ බික්කු. මේ හතරක් වූ අරිය වංශ ප්‍රතිපදාවෙහි අරිය වංශ ප්‍රතිපදාවෙන් සමන්නාගත වෙච්ච භික්ෂුව පුරත්තිමා චේපි දිසාය විහෙරති. පෙරදිග වාසය කරන්නේ නම් සේව අරතින් රහති නතං අරති රහති. පච්චිමාය චේපී දිසාය විහෙරති සේව අරතින් රහති නතං අරතින් රහති. මේ විදිහට පෙරදිග දිසාවේ වාසය කරත් පශ්චිම දිසාවේ වාසය කරත්
උත්තර දිසාවේ වාසය කරත් දක්කින දිසාවේ වාසය කරත් මේ අරි හතරක් වූ අරියවංශ ප්‍රතිපදාවේ වාසය කරන භික්ෂුව ගැන සඳහන් වෙනවා පින්වත්නි සෙලවෙන්නේ නැහැ හෙල්ලෙන්නේ නැහැ කියලා. තං කිස්ස හේතු ඇයි මේ හේතුව මොකක්ද? අරති රති භික්කවේ සහෝහි අරති රති භික්කවේ සහෝහි භික්කවේ දීරෝහි. පින්නත්නි මේ භික්ෂුව ධීර වෙනවා වීර වෙනවා මොකටද? අරතිය රතිය කියන දෙකම මැඩගෙන වාසය කරන්න. කවදාකවත් සේව අරතින් රහති මේ තැනැත්තා විසින් අරතිය නැති කරනවා විනා රතියට පුළුවන්කමක් නැහැ උන්වහන්සේව යටපත් කරන්න. අරතිය මැඩගෙන වාසය කරන්න අවශ්‍ය කරන දක්ෂතාවය හැම නිමේෂයකම තියෙනවා. හැම අවස්ථාවකම තියෙනවා. ආන් එහෙම වාසය කරන ප්‍රතිපදාවක්. එහෙනම් හැම නිමේෂයකම අපිට අපේ సంతానගත තියෙන පංචකාම සම්පත්තිය කෙරෙහි තියෙනා වූ රතිය ප්‍රහාණය කරගෙන වාසය කරන විදිහත් කුසලයන්හි නොඇලීම නම් වූ අරතිය ප්‍රහාණය කරගෙන මේ ප්‍රතිපදාවට එකතු වෙන විදිහයි මේ වංශයට එකතු වෙන විදිහයි ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ පිළිබඳ පින්වත්නි සඳහන් කරනවා මුලින්ම අතීතය අරගෙන බැලුවොත් ඒ අතීතයේ බොහෝ ඈතට දිවෙන වංශයන් අතර අග්‍රම වංශය අරිය වංශයයි කියලා. ඒ වගේම බොහෝ රාත්‍රී ගානක් ගෙවිච්ච කියන්නේ පුරාණම වංශය අතර අග්‍රම වංශය අරිය වංශයයි කියලා. වංශයන් අතර උතුම්ම වංශය අරිය වංශයයි කියලා. ඒ වගේම කවදාක්වත් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප නොකරන කවදාක්වත් ප්‍රතික්ෂේප නොකරන වංශය අරිය වංශයයි කියලා. අතීතයේදී වැඩවාසය කරපු උත්තමයාණන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකරපු වංශය අරිය වංශයයි කියලා. වර්තමානයේ මහා විඤ්ඤූහි පුද්ගලයන් වර්තමානයේ වාසය කරන ඒ නුවණැති පුද්ගලයන් වර්තමානයේදී ප්‍රතික්ෂේප නොකරන ධර්මය වංශය අරිය වංශයයි කියලා. අනාගතයේදී කොයි කවර දාක්වත් බුදුපසේබුදු මහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකරන අප්පටිකුට්ටා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි ශ්‍රමණ බ්‍රාහ්මණ නුවණ ඇති විඤ්ඤූහි පුද්ගලයන් විසින් කවදාක්වත් බැහැර නොකරන අයින් කරන්නේ නැති ප්‍රතික්ෂේප නොකරන ප්‍රතිපදාව අරියවංශ ප්‍රතිපදාවයි කියලා තමයි චත්තාරෝමේ භික්කවේ අරියවංශා සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. අග්ගඤ්ඤ වංසඤ්ඤෝ පුරාණෝ ආදි වශයෙන් අසංකින්නෝ අසංකින්න පුබ්බෝ නසංකී සම්ති නසංකී යන්ති අප්පටිකුට්ටා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි කියලා බුදුරජාණන් වහන්සේම මේ ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනවා. පින්වත්නි ඔන්න ඔය විදිහට උසස් ප්‍රතිපදාව කියලා. ඉතින් ඒක හින්දා අපි දැන් හිමින් සැරේ බලන්න ඕනේ මෙහි තියෙන වටිනාකම මොකක්ද කියලා. පින්වත්නි මේ තුන් ලෝකයේ තියෙන නොයේකුත් දේවල් වලට මුලා වෙලා බොහෝ දුර ගමනක් යන සසර බැලීමේ තණ්හාව ඇසීමේ තණ්හාව විඳීමේ තණ්හාවන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් පිනවීමේ තණ්හාවෙන් උමතුභාවයට පත් වෙලා වාසය කරන සසර සත්වයාට
ඒ රත් වෙච්ච දැවිච්ච ස්වභාවයෙන් ඉන්න වෙලා තියෙන ගැළවීමක් නැති සංසාරගත සත්වයාට පිපාසාවෙන් ඉන්න කෙනෙකුට මහා ජලදහරක් ලැබුණා වාගේ බඩගින්නේ ඉන්න කෙනෙකුට රාජභෝජන ලැබුණා වාගේ පින්වත්නි තුන් ලෝකෙට මහා උත්තමයාණන් වහන්සේ නමක් පහළ වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා ආන්ගේ පහළ වෙලා දේශනා කරන ධර්මය ඇහෙන පින්වත් කුල පුත්‍රයෝ තේරුම් ගන්නවා පින්වත්නි මේ ගෙවන ජීවිතේ නම් හරියන්නේ නැහැ බලන්න රජවරු සිටුවරු අමාත්‍යවරු මහා අමාත්‍යවරු බොහෝ භවෝග සම්පත් ඇති බල සම්පන්න තෙද සම්පන්න බොහෝ පුද්ගලයෝ අතීතයේ ඉඳලා ඒ සියලුම දේ අලුයම ලූ කෙලපිඩක් වාගේ බැහැර කරලා මේ ප්‍රතිපදාවට පැමිණෙන්නේ පින්වත්නි එහි තියෙන මහා උත්කෘෂ්ඨභාවයේ හින්දා. එතකොට අන්න ඒ ප්‍රතිපදාවට පැමිණෙන ඒ ඥානවන්ත කුලපුත්‍රයින්ට තියෙනවා පින්වත්නි පුංචි ගැටලුවක්. ඒ තමයි අම්මා තාත්තා සහෝදර සහෝදර ඥාති මිත්‍රාදීන් භවභෝග සම්පත් සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තමන්ගේ පැත්තෙන් සසර සුවපත්භාවය ඇති කර ගැනීම සඳහා ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් සංවර වෙලා භාවිතා නොකරම කෙලෙස් වැඩෙන යෙදීම් භාවිතා නොකරම වාසය කරන ප්‍රතිපත්තියට ආවත් ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ මනුස්ස ජීවිතය අරගෙන යන්න ආහාර ඕනේ. මේ මනුස්ස ජීවිතය අරගෙන යන්න වස්ත්‍ර ඕනේ. මේ මනුස්ස ජීවිතය අරගෙන යන්න ඉන්න තැනක් ඕනේ. එතකොට අන්න ඒ වගේ ඒ දේවල් වලින් බැහැර වුණොත් මේ ජීවිතේ ඉදිරියට අරයි යන්න බෑ තමන්ගේ අවබෝධය ලැබෙන තුරු. ගෙවල් දොරවල් යාන වාහන ආදිය තිබ්බ ලෞකික සැප සම්පත් ඇස් පිනවීම කන පිනවීම නාස දිව ශරීරයේ පිනවීම ආදිය සඳහා භාවිතා කරපු සියලු දේ අතහැරලා ආපු ඒ උත්තමයාණන් වහන්සේලාට ආහාරය දිව හරහා යවන්න ඕනේ. සේනාසනයක් පාවිච්චි කරන්න ඕනේ. තමන්ගේ ශරීරය ආවරණය කරන්න ඇඳුමක් ඕනේ. අන්න ඒ තුල සසර දෝෂය මතුවෙනවා පින්වත්නි. භාවිතා කරන ආහාරය භාවිතා කරනකොට සංසාරගත රතිය ඉස්මතු වෙලා ඇවිල්ලා. ආහාර රතිය ඉස්මතු වෙලා ඇවිල්ලා. චීවරාදිය භාවිතා කරනකොට ඒවායින් මේ ශරීරය සැරසනවාය ලස්සන වෙනවාය වටිනවාය අන් අයට වැඩිය වටින දේවල් මට තිබෙනවාය මට මේවායින් ලාභ තිබෙනවාය ආදී වශයෙන් සංසාරගත දෝෂ සහිත හිත ඒ පැත්තටම ඇදිලා ගිහිල්ලා පින්වත්නි සේනාසන පාවිච්චි කරනකොට ඒ ගඩොල් වලට සිමෙන්ති වලට වීදුරු කෑලි වලට මහා වටිනාකමක් ලබා දීලා සත්වයින් හදාගත්ත ගුහාව වගේ ජීවත් වෙන මේ සේනාසනය සංසාර ජීවිතේ හාව වෙලා වියෝ වෙලා මියෝ වෙලා ඉබ්බ වෙලා කුකුල වෙලා නරි වෙලා උපදින්න හේතු වෙන විදිහට භාවිතා වෙන රතියක් උපදිනවා. ඒ වගේම බෙහෙත් හේත් ආදිය පාවිච්චි කරනකොටත් එහෙමයි. සිව්පසයෙන් ගැලවෙන් සිව්පසය භාවිතා කරන්න ගිහිල්ලා නැවත සංසාර ජීවිතයේ දුක් විඳින තත්වයකට පත්වෙන්න තියෙන ඉඩකඩක් ඇති වෙනවා පින්වත්නි. ආංගේ ඇති වෙන ඉඩකඩ නැති වෙන විදිහට බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රතිපත්තිය සකස් කරලා දීලා තියෙනවා. චීවරයකින් සේනාසනයකින් පිණ්ඩපාතයකින් කියන ආකාර තුනම මේ සූත්‍රයේදී ගිලන්පස කියන කොටස වැටිලා තියෙන්නේ
පිණ්ඩපාත කියන කොටසටමයි. එතකොට ආකාර තුනකින් මේ ප්‍රත්‍ය පාවිච්චි කරනකොට ගත කරන හැම නිමේෂයකම අරතිය මඩිමින් රතිය මඩිමින් වාසය කිරීම අන්න බලන්න. මේ කාරණා තුනේදීම අරතිය මඩමින් මොකක්ද මේ කාරණාත් එක්ක ඉන්නකොට අදි කුසලයන්ට තියෙන කැමැත්ත අඩු වෙන්න පුළුවන්. අරතිය වැඩෙන්න පුළුවන්. ඒ වගේම ඒවායේ තියෙන ගිජු බව ඇති වෙන්න පුළුවන්. ආන් එහෙම ඇති වෙන ස්වභාවයක් තියෙන චිත්තසංතානයකින් ගැළවිලා නැවත ඒවා කෙරෙහි කවදාක්වත් ආසාවක් කැමැත්තක් ඇති නොවන විදිහටම හිත සකස් කරගන්න වැඩපිළිවෙලක් විතරක් නෙවෙයි මේවා භාවිතා කරන හැම නිමේෂයකම සන්තෝෂයෙන්ම මේවා පාවිච්චි කරගන්න ආකාරය ප්‍රතිපදාවක් මේ ධර්මය තුල අපිට හෙළි වෙනවා. ඉතින් අන්න බලන්න එහෙනම් ඉතිරි වෙන ටික පින්වත්නි මොහොතකට හිතලා බලන්න. මෙන්න මේ කාරණාවෙන් මේක අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. කෙලෙස් බරිත ඇත්තෝ හරියට රත් වෙනවා. හරියට අපහසුවෙන් ජීවත් වෙනවා. උදෑසන අවදි වෙච්ච වෙලාවේ ඉඳලා නොසන්සුන්ව ජීවත් වෙනවා. තමන් කැමති දේ දැක ගැනීමේ, අසා ගැනීමේ, විඳ ගැනීමේ ආසාවෙන් මේ ඇහැකරනාසය මෙහෙවමින් හැම නිමේෂයකම විමසිලිමත්ව ඉන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් දකි, දැන් අහයි, දැන් විඳි කියලා. එතකොට කෙලෙස් සන්තර්පණය පිළිබඳ විතර්ක ඇති කරගන්න වෙලා තියෙනවා. මම කොහොමද මං කැමති දේවල් ළඟා කරගන්නේ කියලා හිතන්න ඕන වෙලා තියෙනවා. ඊළඟට ඒ පිළිබඳ ගමන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මං කොහොමද මං කැමති දේවල් හොයාගන්නේ කියලා ගමනේ යෙදෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳ ගවේෂණය කරන්න වෙලා තියෙනවා. මං කොහොමද මං කැමති මේ කෙලෙස් ධර්ම වලට අදාළ උපකරණ ආදී හොයාගන්නේ කියලා. ඊළඟට ඒ වාගෙන් නොයේකුත් ලාභ ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, ඒවා උවමනාවටත් වැඩිය පරිභෝජනය කරන්න පෙළඹෙනවා. ඒවා සකස් කරන්න පෙළඹෙනවා. ඒවා හින්දා මුලාවටපත් වෙනවා. ඒවා කාටවත් දෙන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ කෙලෙස් උපදින බොහෝ වස්තුන්ගෙන් දැවෙන රත් වෙන ස්වභාවයෙන් ඉන්න ඇත්තෝ කල්පනා කරන්න ඕනේ මට ඉපදෙනකොට මොනවද දන්නේ ඕන උනේ කියලා. අපේ උත්පත්තියක් සිද්ධ වෙනවා පින්වත්නි. ආන්ගේ ඉපදිච්ච පුංචි ළමයෙකුට ජීවත් වීම සඳහා මොනවද උනේ කියලා බලන්න. අම්මා ඕනේද? අම්මා ඕනේ. අම්මා ඕනේ කිරි තිබ්බනම් හොදටම ඇති. ඉපදිච්ච ගමන් කුමන කිරි අම්මේ කිරි දුන්නත් ළමයාට නම් ඇති ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඒ ළමයාට ජීවත් වෙන්න, ඒ ළමයා ඉපදුනාට පස්සේ සීත, උෂ්ණ, මැසි, මදුරු ආදී බොහෝ දේවල් වලින් හානි සිද්ධ වුණොත් ඒ ජීවිතය ගෙවන්න බෑ. ආන් ඒක හින්දා ඒ දරුවාව රෙදි කෑල්ලකින් වහන්න ඕනේ. ඒ වහන රෙදි කෑල්ල නිල් පාට වුණොත් ළමයා අඬනවද? රතු පාට වුණොත් අඬනවද? වටින එකක් නොවුනොත් අඬනවද? නේද? මොනතරම් දුහුල් වුණත් මොනතරම් කාරණාව විතරයි ළමයාට අවශ්‍ය කරන්නේ. මොකක්ද කාරණාව? සීතෙන් බේරෙන්න, උෂ්ණයෙන් බේරෙන්න, මැසිමදුරුවන්ගෙන් බේරෙන්න අවශ්‍ය කරන රෙදි කෑල්ලක් තිබ්බ හොඳටම ඇති ළමයා වහලා තියන්න. එහෙමද නැද්ද? එහෙනම් අපි උපදිනකොට ඕන වෙලා තිබ්බේ මොනවාද? බඩ පිරෙන්න ආහාරයක් ඕන වෙලා තිබ්බා, කුසගිනි. ඔව්. ඇයි ළමයාට කිරි ඕන වෙන්නේ? නේද? මේ ළමයාට අදහසක් තියෙනවද? මගේ ශරීරය නේද මොකක්ද මේ පෝෂණය කරගන්න ඕනේ, ශරීරය මද වඩා ගන්න ඕනේ, විනෝදේ සඳහා මට මේ කිරි ඕනේ. නැත්තම් එහෙම කිසිම වෙනත් අදහසක් නැහැ. මේ දරුවාගේ මේ තියෙන බඩේ තියෙන නැති වේදනා, බඩේ ඇති වෙන වේදනා නැති කරගන්න. ඇයි
ආහාරයක් ලැබුණ නැත්නම් එයාගේ ජීවිතේ ගෙනියන්න බෑ. ඒ ජීවිතේ විනාශ වෙනවා. ආන්ගේ ජීවිතේ පවත්ව ගැනීම සඳහා එයාට ආහාරයක් ඕනේ. එච්චරයි නේද? ඒ වගේම සීත උෂ්ණාදියෙන් වැහෙන් සීත උෂ්ණාදියෙන් වැළකෙන්න රෙද්දක් ඕනේ. ඊළඟට රෙද්දකින් උතලා වත්තකින් තිබ්බොත් හරියයිද? නෑ, එයාට පුංචි පැල්කොටයක් ඕනේ. නේද? හොඳයි, අපි මේ පුංචි ළමයාව අරගෙන ගිහිල්ලා ගෙයක් ඇතුලෙන් තියනවා. එයා නොනවත්වා අඬනවා. බලනකොට එයා අඬලා තියෙන්නේ මේ ගේ ටයිල් කරලා තිබ්බේ නෑ කියලා. එහෙම එකක් එහෙම තියෙනවද? මේගේ අහවල් ජාතියෙන් පින්තාරු කරලා නෑ කියලා. නෑ. එයාට ගේ අවශ්‍ය වුණේ ඇයි? සීත උෂ්ණාදියෙන් වලකින්ද විතරමයි. සත්තුන්ගෙන් බේරෙන්න විතරමයි, නැත්නම් කබරේක හරි අදගෙන යනවා. නේද? එහෙනම් ඊළඟට එයාට බෙහෙත් හේත් ඕන වෙනවා. ඔන්න ඔය හතර තිබුණා නම් කෙනෙකුට ජීවත් වෙන්න බැයිද හා ප්‍රමාණවත් විදිහට? ඉපදෙනකොට අපිට ඇත්තටම ඕන වෙලා තිබ්බේ ඔය හතර විතරයි. ඒ හතර නැතුව බෑ. ඒ හතර නැතුව බෑ. ඒ හතර නැතුව බෑ. එහෙම නේද? ඔව්. උවමනා දේවල් නැතුව බෑ, නැතුව බෑ කියලා අපි හරියට දුක් වෙනවා. එතකොට උපදිනකොට නැතුව බැරි වෙලා තියෙන්නේ හතරයි. දැන් නැතුව බැරි ඒවා කොච්චරක් තියෙනවද? නේද? දැන් නැතුව බැරි ඒවා කොච්චරක් තියෙනවද? එහෙනම් සම්පූර්ණ වැරද්ද සිද්ධ වෙලාද නැද්ද දන්නේම නැතුව. දැන් ඉතින් ලුණු නැතුවත් බෑ, මිරිස් නැතුවත් බෑ, නේද? දුරකතන නැතුවත් බෑ, නේද? නැතුව බැරි ඒවා මේ හිත පින්වත්නි, නැතුව බෑ, නැතුව බෑ කියන தත්තෙට කොයි තරම්නම් රතියක් වඩලද කියලා බලන්න. නේද? කොච්චර දේවල් පිළිබඳ කැමැත්ත ඉපදිලාද? කැමැත්ත ඉපදිලා තියෙන හැම එකම හැම වෙලේම හොයනවා. උදේ ඉඳන් හැන්දෑව වෙනකම් හොයන එක වැඩේ. පුදුම නොසන්සුන්කමක් තියෙන මේ හැවිල්ල හින්දා. ඒක හින්දා හරියට වැඩ බොහෝ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට බුදුබණ ඇහිලා තමන්ගේ ජීවිතේ මම කලින් කිව්වා වාගේ පරිපූර්ණව පාරිසුද්ධව මේ උතුම් ප්‍රතිපදාවෙහි යොදවනවා කියලා ජීවිතය බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාවේ කැප කරපු උත්තමයාණන් වහන්සේලාව. නැත්තම් කෙටියෙන් කියනවා නම් මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාව ආපහු දැම්මේ කොතෙන්ටද? ඉපදිච්ච තැනටයි. ඉපදිච්ච තැනටයි. ඉපදෙනකොට ඕන වෙලා තිබ්බේ මොනවාද? ආහාරයක්, ඇඳුමක්, නිවාසයක්, බෙහෙත් හේත් ටිකක් විතරයි. එහෙනම් මේ ප්‍රතිපදාවට පිළිපන් ස්වාමීන් වහන්සේට ඕන වෙන්නේ ඔන්න ඔය ටික විතරයි. වෙන මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔන්න ඔය එකතු වෙන හතර පාවිච්චි කරමින් අතහරින්න සිද්ධ වෙලා තියෙනවා. ආහාරය පිළිබඳ තියෙන රතිය අයින් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒක දිව හරහා යවමින්මයි. සේනාසන ආදිය ගැන තියෙන කැමැත්ත අයින් කරන්න වෙලා තියෙන පින්වත්නි, ඒවා භාවිතා කරමින්මයි. අන්න බලන්න, මෙන්න මේක හින්දා නැවත වාරයක් මේ ගෝර බීර සංසාරයට මේ පුංචි රෙදි කෑල්ලක් හින්දා, මේ පුංචි ආහාර ගුලියක් හින්දා, මේ පුංචි ගෙවල් කෑල්ලක් හින්දා සසරට වැටෙයි කියන වැටෙන ස්වභාවය තියෙන හිත ගලවාලන්නට බුදුරජාණන් වහන්සේ ඔය සිව්පසයෙන්ම අරතිය උපදවා, අරතිය නැසින හැටි, රතිය නැහින හැටි දේශනා කරන්න යෙදුනා. ආන්ගේ චීවරය පාවිච්චි කරන්නේ කොහොමද? සේනාසනය පාවිච්චි කරන්නේ කොහොමද? පිණ්ඩපාතය පාවිච්චි කරන්නේ කොහොමද? මේ අරියවංශිකයා කොයි විදිහ ජීවිතයක්ද ගත කරන්නේ කියලා පින්වත්නි දේශනා කරපු දේශනාව කියලා මම කලිනුත් මතක් කරන්නේ ක්‍රමවේදය අපිට දේශනා කරා. ඒත් එක්කම ඊළඟට තියෙන වටිනාම කාරණාව තමයි
මේ අරිය වංශිකයාගේ ජීවිතය ගෙවෙන හැටි. භාවනා රාමෝ පහනා රාමෝ වඩමින් සතුටු වෙනවා නසමින් සතුටු වෙනවා. යමක් වඩමින් යමක් නසමින් සතුටු වෙන ජීවිතයක් ඒක. කුමක්ද වඩන්නේ? කුසලයයි වැඩෙන්නේ. කුමක්ද නසන්නේ? අකුසලයයි නසන්නේ. එතකොට මෙන්න මේ කුසලයන් වඩමින් අකුසලයන් නසමින් හැම නිමේෂයකම සතුටු වෙන භාවනාරාමතාවය කියන හතරවෙනි කොටස. පළවෙනි කොටස චීවර සන්තෝෂය, දෙවෙනි කොටස පිණ්ඩපාත සන්තෝෂය, තුන්වෙනි කොටස සේනාසන සන්තෝෂය, හතරවෙනි කොටස භාවනාරාමතාවය. මෙන්න මේ විදිහට චත්තාරෝමේ භික්කවේ අරිය වංශා කියලා දේශනා කරේ මෙන්න මේ කොටස් හතර පිළිබඳවයි. මෙන්න මේ කොටස් හතරෙහි කොහොමද මේ ජීවිතය ගෙවන්නේ? ඉද භික්කවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති. මේ භික්ෂුව අරිය වංශ ප්‍රතිපදාවට පිළිපන් භික්ෂුව සන්තෝෂයට හේතු වෙන විදිහට ජීවත් වෙනවා. කුමකින්ද? ඉතරීතරේන චීවරේන. ලද පමණ චීවරයෙන් සතුට වෙනවා. ලද පමණ චීවරයෙන් සතුට වෙනවා විතරක් නෙවෙයි පින්වත්නි, මේ සසර දැවිච්ච පිච්චිච්ච බොහෝම අපහසුවෙන් ජීවත් වෙච්ච ඒ ජීවිතයට සමුදෙන්ඩ සූදානම් වෙලා අරිහත් දජය තමන්ගේ මේ කුණු ශරීරයේ වටා දවටාගෙන මැරුණහම පිලිස්සුන තැනකින් යන්නවත් අකමැති මේ ශරීරය, දන්නව නේද? කෙලෙස් සහිතව මැරෙන ඇත්තන්ගේ ශරීරය පිලිස්සුපුවාම ඒ අලු ටික බය උපදවන එකක් බවට පත් වෙලා, ආන් එහෙම බය උපදවන තත්වයක මේ මස් ශරීරය බය උපදවන තත්වයෙන් අයින් කරගෙන රාහත් උත්තමයාණන් වහන්සේ නමක් පිරිනිවන් පාපුවාම ආන් ඒ ඉතුරු වෙන ධාතු කොටස් වලට මොකද කරන්නේ? අරගෙන ගිහින් තබාගෙන වන්දනා කරනවා. දන්නවත් පින්වත්නි, ඔය ලැබිලා තියෙන ඔය මස් ශරීරයට ඒ වගේ වටිනාකමක් මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේ වටිනාකමක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ බව දැනගත්ත අරිහත් දජය දරාගත්ත මහා උත්තමයෝ මේ ලැබිච්ච චීවරයෙන් සතුටු වෙනවා විතරක් නෙවෙයි පින්වත්නි, ඒ චීවරය භාවිතා කරන වාරයක් වාරයක් ගානේ කොහොමද ජීවත් වෙන්නේ මේ පිළිබඳ මේ ලද චීවරයෙන් සතුටු වීම වර්ණනා කරමින්මයි මේක වර්ණනා කරන්නේ. අන්න අර මහා උතුම් තත්වයකට පත් වෙන ප්‍රතිපදාව තුළ ඒ වගේ දෙයක් කළ යුතුව තියෙන හින්දා ඉතරීතර චීවර සන්තුට්ටියා වන්නවාදී මේ අරිය වංශ ප්‍රතිපදාවට පිළිපන් යමෙක් ඉන්නවාද, ඒ උත්තමයෝ හැම නිමේෂයකම ලද චීවරයෙන් සතුටු වීම වර්ණනා කරනවා, ඇතුළාන්තයෙන් වර්ණනා කරනවා. ඒ විතරක් නෙවෙයි, චීවර හින්දා නොයේකුත් නොකළ යුතු දේවල් කරන්නේ නැහැ. නච චීවර හේතු අනේසනං අපපතිරූපං ආපජ්ජති. කිසිම විදිහකින් චීවර හින්දා නොකළ යුතු දේවල් කරන්නේ නැහැ පින්වත්නි. බලන්න, ඇඳුම් හින්දා, ගෙවල් හින්දා නොයේකුත් දේවල් මේ කාම ලෝකයේ තියෙන වස්තු හින්දා පින්වත්නි තමන්ගේ సంతාන ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාපාදී බොහෝ දේවල් සිද්ධ කරන්නේ මේ කාම ලෝකයේ තියෙන වස්තුන් ගැන තියෙන අධික තණ්හාව හේතු කොටගෙනද නැද්ද?
එතකොට අර භාවිතා කරන්න වෙලා තියෙන චීවරේ හින්දා අන්න ඒ වගේ කිසිදුම කිසි ආකාරයකින් නොකළ යුතු දෙයක් කරන්නේ නැහැ. කුහනා ලපනා නීමිත්ත කතා ආදී වශයෙන් තියෙන 21 අනේසණයන් කිසිවක් සිද්ධ නොකරමින් නිවන් අරමුණු කරගත්තේ උතුම් භික්ෂුන් වහන්සේ කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි, අලද්දාච චීවරං පරිතස්සති, නොලබපු යම් චීවරයක් තියෙනවාද ආන්ගේ චීවරයේ හින්දා රත් වෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ, ජීවිතේ සකස් කරගන්න වෙනවා. ඒ විදිහට එහෙම ප්‍රතිපදාවකට පිළිපන් භික්ෂුවක් තමන් භාවිතා කරන චීවරය ආහාරය ඒ කිසිවක් හින්දා නොලබපු දේවල් හින්දා තැවෙන්නේ නැතිව ජීවත් වෙන විදිහ. එතකොට සසර පින්වත්නි, නොයේකුත් සත්ව කොට්ටාස වෙලා ඉපදිලා අංවලින් ඇනගෙන ඇති ඕන තරම්, දත්වලින් හපාගෙන ඇති ඕන තරම්, මේ මොකද මේ නේද හූරගෙන ඇති. ඒ විතරක් නෙමේ, කඩු පිහි කිනිසි ආදියෙන් කොටාගෙන නේද කපාගෙන ලේ පෙරාගෙන දුවමින් රත් වෙමින් කටයුතු කරලා ඇති ඕන තරම්. මොකද මේ රත් වීම හින්දා ආන්ගේ රත් වීම අතහැරපු මේ භික්ෂුන් වහන්සේ චීවරේ හින්දා රත් වෙන්නේ නැහැ, නොලබපු චීවරේ හින්දා රත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ලැබුවා වූ යම් චීවරයක් තියෙනවාද, ලැබුවා වූ යම් පිණ්ඩපාතයක් තියෙනවාද, ලැබුවා වූ යම් සේනාසනයක් තියෙනවාද ආන් ඒවා හින්දා රත් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි පින්වත්නි, ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනේංජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුජ්ජති. ඒක පාවිච්චි කරන්නේ මහා පුදුම විදිහට. චීවර සේනාසන පිණ්ඩපාත ආදිය භාවිතයට ගන්න පින්වත්නි, එයින් මුලාවටපත් වෙන්නේ නැතුව, පොඩ්ඩක්වත් මුලාවටපත් වෙන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි, ඒක භාවිතා කරන්නේ අනේංජාපන්න දෘෂ්ටියට වැටෙන්නේ නැතුව, වැරදි දෘෂ්ටි වලින් ඒක අල්ලන්නේ නැතුව. මේකමයි ජීවිතය නේද බලන්න. බොහෝ දෙනා තමන්ගේ ඇඳුම කියන්නේ පින්වත්නි ජීවිතය වගේ, ආහාරය කියන්නේ ජීවිතය වගේ, නිවස කියන්නේ ජීවිතය වගේ. ඒ තරම් දෘෂ්ටියක ඉන්නවා. සමහර ඇත්තෝ කියනවා මැරෙන්න කලින් මේ නිවස හදාගත්තොත් මට හොඳට ඕම ඇති නේද. ඒ විදිහට මේ වගේ ඇඳුමක් ඇඳේ නැත්තම් වැඩක් නැහැ, මේ වගේ කෑම කෑවේ නැත්තම් වැඩක් නැහැ කියන ජීවිතේ වැඩක් නැහැ කියලා කියන්නේ. එහෙම හිතෙනවා. අන්න එහෙම හිතෙන ඒවා ඔක්කොම අඩු කරගෙන කවදා හරි සීමා කරගෙන 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 ගිහිල්ලා භාවිතයට ගන්නෙ චීවරයක් විතරයි, පිණ්ඩපාතයක් විතරයි, සේනාසනයක් විතරයි කියන තැනට පින්වත්නි ඇවිල්ලා ඒ තුන භාවිතා කරද්දි මේ ලෝකේ හකුළුවන්න ඕනේ තෙන්ට. අපේ මේ ජීවිතේ නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියන තැන ආය උපන් ස්ථානයට අරන් යන්න ඕනේ. අරන් ගිහිල්ලා ඒ තුන පාවිච්චි කරද්දිත් කොහොමද රති අරති මඩමින් හැම නිමේෂයකම මුලා වෙන්නේ නැතුව ආදීනව දකිමින් නිවනට හේතු වෙන විදිහට පාවිච්චි කරනවා. නිස්සරණ පඤ්ඤෝ, කෙලෙස් නැති කිරීම සඳහා මේක පාවිච්චි කරනවා. ආන්ගේ පාවිච්චි කරන ආකාරය මේ සූත්‍ර ධර්මයේ අටුවා ග්‍රන්ථයේ මොනවට පැහැදිලි කරලා තියෙනවා කියලා මම නැවත මතක් කරනවා. ඉතින් අපි මේ දිග හැර ගන්න හදන්නේ අන්න ඒ වගේ ධර්මයක්. ධර්ම ශ්‍රවණය කරනකොට ඊට කලින් අපි මේ තියෙන තවත් කාරණාවක් මතක් කරමු. අපිට කොච්චර ගැළපෙනවද කියලා. මේ චීවර සන්තුෂ්ටියෙන් තෘප්තිමත් වෙලා කටයුතු කරන භික්ෂුන් වහන්සේ තවත් නොකරන දේවල් වගේක් තියෙනවා පින්වත්නි. මොකක්ද මේ නොකරන දේවල්?
චීවර විතරක් නෙවෙයි මම එකක් මතක් කරාට මේක සිව්පසයෙන් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. චීවර සේනාසන ගිලාන චීවර සේනාසන පිණ්ඩපාත කියන තුනම කෙරෙහි සඳහන් කරලා තියෙනවා. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මේ ඉතරීතර චීවර සන්තුට්ටිය ලද චීවර සන්තුට්ටියෙන් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන භික්ෂුන් වහන්සේ තමන්ව හුවා දක්ව ගන්නේ නැහැ. නේවත්තානුක්කන්තේසි නෝ පරං වමේ හති, අනිත් අයව හෙලා දකින්නේ නැහැ. බලන්නකෝ අරිය වංශිකයන් තුල තියෙන මහා උතුම් ගතිගුණ. තමන් ළඟ තියෙන ගුණයකින්වත් තමන් ළඟ පාවිච්චි කරන දෙයකින්වත් කිසිම දෙයකින් අනිත් අයව හෙලා දකින්නේවත් තමන්ව හුවා දක්ව ගන්නේ නැහැ පින්වත්නි. ඒ විතරක් නෙවෙයි ඊටාම දක්ෂව ඊටාම අනලස්සව මේ චීවර සන්තුට්ටියේ යෙදෙනවා. මේක හොයාගෙන මහා සක්‍රීයව ඒ තුල යෙදෙනවා. සිහිනුවණින් පවතිනවා ඒ දේවල් පිළිබඳව හැම වෙලේම සිහිනුවණින් සම්පජානෝ පතිස්සතෝ. අන්න ඒ විදිහට තමන්ව අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතරීතර චීවරයෙන් සතුටු වෙන ඉතරීතර චීවරයේ පිළිබඳ ඉතරීතර කියන වචනේ තේරුම තමන්ට ලද පමණින් ලද පමණ චීවරයෙන් සතුටු වෙන ලද පමණ චීවරයෙන් ඉහි සතුටු වීම වර්ණනා කරන චීවර හේතුවෙන් කිසිදු නොකල යුත්තක් නොකරන ලත් නොලත් චීවරයේ හින්දා රත් වෙන්නේ නැති ලත් චීවරයේ හින්දා මුලාවටපත් වෙන්නේ නැති ඒක නිවැරදිව භාවිතා කරන දෘෂ්ටිවලට වැටෙන්නේ නැති ඒක නිවනටම හේතු වෙන්න කටයුතු කරන ඒ ප්‍රතිපත්තිය හින්දා තමන් ඉහළට දාගන්නේ නැති අනුන්ව පහළට දාන්නේ නැති එවැනි උතුම් ප්‍රතිපත්තියක දක්ෂව අනලස්ස යෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඔන්න ඔය අන්න ඒ විදිහට සිහිනුවණින් වාසය කරන භික්ෂුව අන්න ඒ එහෙම ජීවත් වෙන භික්ෂුව ගැන කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අරිය වංශේහි වැටිච්ච කෙනාය කියලා. පෝරාණේ අග්ගඤ්ඤේ අරිය වංශෝ අරිය වංශේ ඨිතෝ කියලා සඳහන් කරලත් කරන්නේ අන්න ඒ භික්ෂුවයි මේ අරිය වංශේට යොමු වෙන්නේ වැටිච්ච කෙනා කියලා. එතකොට පින්වත්නි අපි බලන්න ඕන දැන් මේ කාරණා එකිනෙක අරගෙන කොහොමද මෙහෙම වෙන්නේ? මෙහෙම වීම සඳහා දැනගන්න ඕන මොනවද? ප්‍රතිපත්තිය මොකක්ද? ඒ සඳහා තියෙන්න ඕන නුවණ මොකක්ද? දැන් අපිට පැහැදිලි මේ කාරණා හතර ලෝකේ හැම දෙයක්ින්දම රත් වෙවි දැවි දැවි හිටපු කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණාට පස්සේ ඒ ධර්මය ශ්‍රවණය වෙලා ලෝකය අතහැරලා අරිය වංශ කියන ඒ වංශයේහි වටිනාකම දැනගෙන සන්තෝෂයෙන්ම ජීවත් වෙන වංශය අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්ත වංශය ලෝකෙහි ජීවත් වෙන්න පහසුම වංශය ලෝකයේ ඇත්තම ඇත්ත දකිමින් ඇත්ත තේරුම් අරගෙන ඒ ඇත්තට අනුව ජීවත් වෙන වංශය සියලු දුක් නැති කරපු වංශය ආන්ගේ වංශයට පත් වෙන්න ඕනේ කියලා ප්‍රතිපදාවට වැටිච්ච අය මොකද කරේ? ලෝකයේ අනිත් දේවල් අතහැරියා අතහැරලා ඉතිරි ටික අතහැරීම සඳහා මෙන්න මොකද කරන්නේ? නිවැරදිව තමන්ට ජීවිතයට පාවිච්චි කරන්න වෙලා තියෙන මේ චීවරය ජීවිතයට පාවිච්චි කරන්න වෙලා තියෙන පිණ්ඩපාතයේ සේනාසනයේ පින්වත්නි හැම නිමේෂයකම අරති රති සහෝහි වික්කවේදී රෝහි ඒ භික්ෂුව
ධීර වෙනවා ශක්තිමත් වෙනවා හැකියාව තියෙනවා මෙන්න මේ අවශ්‍ය කරන කුසල ඡන්දේ කුසලේහි තියෙන අනලස් බව නැති කරන්නත් අකුසලේ නැත්තම් පංචකාමයේහි තියෙන කැමැත්ත අයින් කරන්නත් කියන කාරණාව සිද්ධ කරගනිමින්ම මේ උතුම් ප්‍රතිපදාවෙහි යෙදෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පින්වත්නි අපි මේවා සාකච්ඡා කරනකොට අපිට නිකමට හිතෙයි ඔය බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා ගැනයි කියලා. එතකොට ඉතින් මට ආය මතක් කරන්න වෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා නේද? මෑත කාලීනව පින්වත්නි අපිට බිහි වෙච්ච උතුම් මහා උත්තමයාණන් වහන්සේලා. අපි හරියට හොයලා බැලුවොත් අතීතේ හොයලා බැලුවොත් ගෙවපු ජීවිත හොයලා බැලුවොත් ගෙවන ජීවිත හොයලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජීවිතයට දේශනා කරපු ධර්මයට විනයට මද කුදු පමාවක් නැතුව කටයුතු කරන මහා උත්තමයාණන් වහන්සේලා අදත් වැඩ ඉන්නවාමයි. ඉතින් අන්න ඒ උන්වහන්සේලාගේ ජීවිත ගෙවෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූල විනයානුකූලව අරියවංශ ප්‍රතිපදාවට පිළිපන් භික්ෂුන් වහන්සේ තමන්ගේ උතුම් ජීවිතය අරගෙන යන විදිහයි මේ හෙලිපැහෙලි වෙන ආකාරය. මේ හෙලිපැහෙලි වෙන්නේ අන්නේ විදිහයි. එතකොට මේ ශ්‍රාවක ඇත්තන්ට පින්වත්නි මහා ශ්‍රද්ධාවක් උපදිනවා. මේ ධර්මදේශනාවට ප්‍රථමයෙන් මේ ධර්මදේශනාවට සූදානම් වෙන වෙලාවේ මං අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ආරාධනා කරන්න යන්ට යෙදුනා. දැන් මේ ඇත්තන්ට පුංචි අනුශාසනාවක් කරේ. උන්වහන්සේ මාව ළඟින් ඉඳගෙන මාවයි අපේ සෝභිත ස්වාමීන් වහන්සේවයි ළඟින් ඉඳගෙන පුංචි කතාවක් ඇහුවා. උඩදුම්බර නම එහෙමනේ දැක්කනේ දර කියන්නේ එහෙමනේ නේද? දන්නවද ඔය අරියවංශ ප්‍රතිපදාව අතීතයේදී මොකටද භාවිතා වුනේ? ඔය ධර්මදේශනාව මොකටද භාවිතා වුනේ? ඉතින් මටත් එක සිහියක් ඉපදුනේ ඒ වෙලාවේ පින්වත්නි. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපිට මතක් කරා මේ මහා සංඝරත්නය කෙරෙහි අතීතයේ ශ්‍රද්ධාව උපදින්න, දායකයන්ට ශ්‍රද්ධාව උපදින්න, තමන් දෙන දාණයට, තමන් දෙන තමන් පූජා කරන ඒ සිව්පසයට, අනේ අපි මේ විදිහට මේ උදව් උපකාර කරන්නේ මේ වගේ මහා උතුම් සංඝරත්නයකට, උන්වහන්සේලාගේ තියෙන ගුණ ප්‍රතිපත්තිය හෙලිපෙහෙලි කරන මේ දේශනාවෙන් ඒ මහා සංඝරත්නයේ විශේෂයි මහා ශ්‍රද්ධාවක් උපදිනවා. අතීතයේ ශ්‍රද්ධාව රැකුණේ මෙන්න මේ අරියවංශ ප්‍රතිපදා දේශනා මාලාවෙන් කියලා මහානායක ස්වාමීන් වහන්සේ අපිට මතක් කරා. ඉතින් ඒ කාරණාව පරම ඇත්තක්. අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ අපි කතා කරන්න යන්නේ කොහොමද මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ ජීවිතය ගෙවන්නේ? ලෝකෙම හකුළු වෙලා ආයේ කොතෙන්ටද ගත්තේ? නැවත මතක් කරමු. හැම තැනම දුවපු හිත හකුළු හකුළුවා හකුළුවා ගන්නේ කොතෙන්ටද? ආයසරයා සිව්පසේටයි, පාවිච්චි කරන්න වෙන සිව්පසේ විතරයි. නමුත් මෙල්ල කරපු නැති සතෙක්ව කැලෙන් අල්ලගෙන ඇවිල්ලා අලියෙක් කියන්නේ ධර්මයේ සඳහන් වෙන ආකාරයටම කැලෙන් මෙල්ල කරන්න අල්ලගෙන ආපු වල් අලියෙක් ගහක බැඳලා තියෙනකොට පින්වත්නි අලියානම් දන්වල හින්දා බැඳලා තියෙනවා. හැබැයි හිත කොහෙද? හිතනම් කැලේමයි. අන්න ඒ වගේ මේ සංසාරික දුක්ඛස්කන්ධය ගැන දැනිලා සසරින් ගැලවෙන්න ඕනේ සසර බය තේරිලා සසරින් ගැලවෙන්න ඕනේ කියන බැම්ම හින්දා
මේ පැවිදි ජීවිතයට ආවට ඇතුළාන්ත කැමැත්තක් සමහර විට කෙනෙක්ගේ තියෙන්න පුළුවන් මේ පංචකාම සම්පත්තිය පිළිබඳව. ආන් ඒක නැති කරගනිමින් තැවිලි දැවිලි නැති කරගන්නට ඔය සිව්පසයට අමතරව බුදුරජාණන් වහන්සේ භාවනා රමතා ප්‍රහාණා රමතා කියලා මේ අරිය වංශ දේශනාවේ ඒ උතුම් භික්ෂුව අර සිව්පසය අර විදිහට පාවිච්චි කරන ගම චිත්ත සන්තානගත සියලු කෙලෙස් උදුරවා ගැනීම සඳහා ඇති කරගන්න භාවනා රමතාවය කියන කොටස කොහොමද කරන්නේ කියලා දේශනා කරා. එතකොට සියලු අකුසල් දුරු කරගන්න මොනවද වර්ධනය කරගන්න ඕනේ, සියලු කුසල් වර්ධනය කරගන්න මොනවද වර්ධනය කරගන්න ඕනේ කියන කාරණාවත් මේ සූත්‍ර ධර්මයේදී දේශනාවේ සඳහන් වෙනවා. එතකොට අපි දැන් මේ විස්තර විභාග කරගන්නකොට අපිට ඇතිවෙන්න ඕන ලොකුම අදහස තමයි මෙවැනි උතුම් වංශයක් අදත් පවතිනවා, මං ඒ වංශයත් එක්කයි ඒ වාංශික ප්‍රතිපදාවට පත්වෙච්ච කෙනෙක් බවට පත්වෙන්න ඕනේ කියලා සසර පවා පින්වත්නි ඒ මහා සංඝරත්නයේ විසෙහි ඇතිවෙන ප්‍රසාදේ විතරක් නෙවෙයි ඒ වංශේහි තියෙන වටිනාකම දැනගන්නකොට තමන්ටත් සංසාර ජීවිතේ හෝ අනේ මටත් බුදුරජාණන් වහන්සේලාගේ උතුම් වංශයට ඇතුල් වෙන්න ඕනේ කියලා දැඩි අදහස් පහළ වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙමයි පාරමිතා සම්පූර්ණ වෙන්න හේතු වෙන්නේ. පාරමිතා සම්පූර්ණ කරගන්න ඕනේ කියලා අදහස් පහළ වෙන්නේ. කොහොම නමුත් කමක් නැහැ. අපි දැන් එකින් එක සුළු වශයෙන් හෝ සාකච්ඡා කරමු. ඉතුරු වෙලා තියෙන වෙලාවේ හැටියට දැනට අපිට සියලුම කාරණා සාකච්ඡා කරන්න බැරි වුණත් වැඩියෙන්ම අපේ ජීවිතයට එකතු කරගන්න ඕන දැනගන්න ඕන කාරණා බොහෝමයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකය අතහැරපු සිව්පසය භාවිතා කරන භික්ෂුන් වහන්සේ පළවෙනියෙන්ම භාවිතා කරන කොටස තමයි චීවරය කියලා කියන්නේ. එතකොට මේ චීවරය කොහොමද පාවිච්චි කරන්නේ භික්ෂුන් වහන්සේලා අර කලින් කිව්ව කොන්දේසි වලට එකඟව? උන්වහන්සේලාගේ අතුලාන්ත හැඟීමක් හැම නිමේෂයකම මේ චීවරය පිළිබඳව තියෙන්න ඕනේ. එයින් රත් වීමක් දැවීමක් ඇති නොවෙන්නට හැම නිමේෂයකම කිසිම විදිහකින් පංචකාම සම්පත්තියට ගිජු නොවන විදිහට ඒ වගේම කුසලයේහි තියෙන කැමැත්ත අඩු නොවන විදිහට සන්තෝෂයෙන්ම උපදින විදිහට කොහොමද මේ චීවරය පාවිච්චි කරන්නේ කියලා අපි දැනගන්න ඕනේ ඒ උතුම් ප්‍රතිපදාවට අනුව. ඒ සඳහා දැනගත යුතු කාරණා කොටස් හතරකට මේ සූත්‍ර දේශනාවේ බෙදෙනවා පින්වත්නි. පණිවිඩය තමයි චීවරය ගැන භික්ෂුන් වහන්සේ හරියට දැනගන්න ඕනේ. ඇයි? නැත්තම් මොකද වෙන්නේ? අගතිතෝ අමුච්චිතෝ අනේංජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ කියලා මතක් කරා නේද? චීවරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ චීවරයේහි මුලා වෙන්න පුළුවන්. ඕනම දෙයක් හරියට පාවිච්චි කරගන්න නම් ඒ හරියට පාවිච්චි කරගන්න බලාපොරොත්තු වෙන දේ ගැන දැනගන්න ඕනද නැද්ද? එහෙනම් ඉස්සෙල්ලාම තමන් භාවිතා කරන එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. එතකොට අන්න ඒ දැනගත්ත කෙනා ඒක හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ දැනගත්තොත්. ඒකින්ද පළවෙනි අංගය තමයි චීවරං ජානිතබ්බං. චීවරය පිළිබඳ දැනගන්න ඕනේ. ඊළඟට චීවර කෙත්තං ජානිතබ්බං. චීවරේ ලැබෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. චීවර සන්තෝෂෝ ජානිතබ්බෝ කියන තැන භික්ෂුන් වහන්සේ නමක් මේ චීවරය පිළිබඳව
කොයි විදිහකින්ද සන්තෝෂ වෙමින් කටයුතු කරන්න කියන එක දැනගත්තහම අපිට මහා පුදුම ප්‍රසාදයක් උපදිනවා අපේ ජීවිතවලට මේවා කොච්චර එකතු කරගන්න පුළුවන්ද කියලා. ඊළඟට චීවර පිළිබඳ තියෙනා වූ දුතාංග දැනගන්න ඕනේ. මේත් අහලා තියෙනවා දුතාංග කියලා. දුතාංග කියලා කියන මේ අංගයන් සීලයෙන් ඔබට ගිය තමන්ගේ මේ සිව්පසෙහි වඩාත් නොඇලී ජීවත් වීම සඳහා යම්කිසි අරියවංශ ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙකුට වැඩි අවශ්‍යතාවයක් වැඩි යහපතක් සඳහා භාවිතා කරන තමන් සමාදන් වෙන සමාදන් වෙලා ආරක්ෂා කරන අංගවලට කියනවා දුතාංග කියලා. මේ දුතාංගයන් සමාදන් නොවුනා කියලා දුතාංගයන් අනිවාර්යයෙන්ම සමාදන් වෙන්න ඕනේ කියලා ධර්ම විනයෙහි එහෙම නියමයක් ඇත්තේ නැහැ. ඒකයි වැඩි ලාභ පිණිස මේ සිව්පසෙන් මට පුංචි හරි හානියක් වෙයි. තවත් මේ සන්තෝෂය වර්ධනය කරගන්න ඕනේ. මං කොයි විදියකින් හරි මේ උතුම් ප්‍රතිපත්තියට යන්න ඕනේ. පුංචිවක්වත් එක සියුම් වශයෙන්වත් දැවීමක් තැවීමක් මුලාවීමක් ඇති නොකරගෙන වාසය කරන්න ඕනේ කියලා දුතාංග සමාදන් වෙලා මේ අරියවංශික ප්‍රතිපදාව පුරන භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? ඒ දුතාංග ආරක්ෂා කරගන්නවා. ඒකින්ද ඒ දුතාංග මොනවාද කියලා දැනගන්න ඕනේ. චීවරය පිළිබඳ දැනගන්නකොට බොහෝ දෙනාට හිතෙන්නේ පින්වත්නි, චීවරය කියන්නේ ඔය පොරවගෙන ඉන්න නේද මේ ලොකුවට පේන්න තියෙන කොටස විතරයි කියලා. භික්ෂුන් වහන්සේ නමක් පාවිච්චි කරන අඳනය, දෙපට සිවුර, තනිපට සිවුර, ඒ වගේම පාවිච්චි කරන නිසීදනය, පච්චත්තරණය, ඒ වගේම අසනීපයක් හදිච්ච වෙලාවට පාවිච්චි කරන්න තියෙන ඒ රෙදි කඩ, ඒ වගේම වස්සාන කාලයේදී පාවිච්චි කරන්න තියෙන වැසි සලුව, මේ හැම එකක්ම පින්වත්නි චීවර ගණයට වැටෙනවා. එතකොට අන්න ඒ චීවර මොනවද කියලා දැනගන්න ඕනේ පළවෙනින්ම. චීවර කියන්නේ මොනවද කියලා. ඊළඟට මේ චීවර සකස් කරගන්න කැප වෙන කැප ආකාරයේ මොනවද කියලා හරියට දැනගන්න ඕනේ. මොනවද කැප නූල් ಜಾති, මොනවද අකැප නූල් ಜಾති, මොනවද? එතකොට ඒ කාලේ තීර්ථකෝ එහෙම පාවිච්චි කරපු සමහර ගස්වල පොතු තිබුණා. කෝටු වලින්, හන වලින් අන්න ඒ වගේ සකස් කරගත්ත චීවරයන් තිබුණා. අන්න ඒ වගේ අකැප මොනවාද, කැප මොනවාද කියලා චීවරය පිළිබඳව මේ අරියවංශිකයා හරියට දැනගන්න ඕනේ. ඒවා බොහෝම විස්තර සහිතයි. ඊළඟට චීවර ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දෙවෙනි කාරණාව චීවර ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. කොහොමද භික්ෂුන් වහන්සේ නමකට චීවර ලැබෙන්නේ? සංඝයාගෙන් ලැබෙනවා. සංඝ ගණයෙන් ලැබෙනවා. ඥාතීන්ගෙන් ලැබෙනවා. මිත්‍රයන්ගෙන් ලැබෙනවා. අත්නෝවා ධනේන, තමන්ගේ ධනයෙන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පාංශකූල වශයෙන් ලැබෙනවා. සංගතෝවා ඝනතෝවා ඥාතිතෝවා මිත්තතෝවා අත්තනෝවා ධනේන පාංශකූලවා කියන ආකාරයට චීවර ලබා ගන්න පුළුවන්.